කිව්වා වගේම ලොකු හාමුදුරුව ඉස්කෝලේට අඩුපාඩුවක් උන ක්‍රීඩා උපකරණ අරන් තමයි ගමට ආවේ. ළමයි ඉස්කෝලේ දියුණු කරන්නත් ඕන, ළමයින්නත් ඕන. අන්න ඒකයි ලොකු සර් කිව්වා වගේ ක්‍රීඩා කණ්ඩායමක් හදන්න හිතන්නේ. එහෙම වුණොත් මේ ඉස්කෝලේට අවධානයක් ලැබෙනවා. ඉතින් පුළු පුළුවන් විදිහට හාමුදුරුව වගේම ගමේ අයත් මේකට උදව් කරයි. ඒත් මේ රාජකාරියේදී ලොකු අඩුවක් ඉදිරියේදී එනවා. ඒ තමයි ක්‍රීඩා ගුරුවරයෙක් නැතිකම. ඉතින් මේ ගැන ගොඩක් කනස්සල්ලෙන් සබිත කඩේ ගාව කතා වෙනවා ඇහිලා සුන්දරයි තිනයි කැමති වෙනවා මේ වැඩේ බාර ගන්න. හැබැයි ඒකම අවුලක්. ගමට ආපු කුලීකාරයෝ දෙන්නේ මේ දේවල් දන්නේ එක. ඉතින් කියයි වැඩ කරන තැන්වලදී මේ දේවල් දැක්කා, ඉගෙන ගත්තා, සෙල්ලම් කළා කියලා. ඉතින් මේ දෙන්න ගමේ පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට මේ ආරංචි කියනවා. ඉස්කෝලේ ලොකු සර්ගෙනුත් කැමැත්ත ඇතුව තමයි සුන්දරයි ජිනයි ගමේ ඉස්කෝලේ ළමයිට ක්‍රීඩා පුහුණු කරන්න පටන් ගන්නේ. මේ අතරේ ගුරුනාසිගේ පුතා රූකඩ හොරකම් කරන්න වගේම සුන්දරාලගෙන් පරිගන්නත් හදනවා. ඒත් ඉතින් ඉන්න තැනක් නැති මේ දෙන්නට ගමේ පන්සල හෙවනක් වෙන නිසා එතන රන්මුතුටම තමයි ප්‍රශ්නයක් වුණේ.